දැන් Taman තමුන්නාන්සලාට එක නීතියක් අනිත් විපක්ෂයට තව නීතියක් ඈ එතකොට දැන් අපි දැක්කනේ දැන් පෞගිය කාලේ අපේ විරෝධ අපේ විරෝධතාවයක් මේ කොළඹ ගෙනාවාම ඒකට ඈ සෞඛ්‍ය නීති රීති දාලා ඒකට අවශ්‍ය බලපෑම් සියල්ලම කරලා පොලිසිය දාලා ඈ මුළු අර අර පාස්කු ප්‍රහාරය එල්ල කරාට පස්සේ දිනේදී තිබ්බ බැරියර් ටික ලංකාවටම දාලා තිබ්බා හරිද ඒ වෙනකොට අනුරාධපුරේ උපන්දින සාදයක් දානවද 2000කට ඈ ඊළඟ දවසේ දවල් කෑම මන් දන්නේ නැහැ ඔබතුමා ගියාද නැද්ද කියලා ඊළඟ දවස් සමහරක් වෙලා ආරාධනාවකුත් නැතුව ඇති මේ කෙසේ වෙතත් ඒ දවල් 2000කට කෑමක් තියෙනවා එතකොට මා මිත්‍ර මේ මේ නාමල් රාජපක්ෂ මැතිතුමා 3 4000ක් 5000ක් දාලා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නමින් කුසලානයක් පවත්වනවා හරිද ඒකට ඒකටත් අවසරයක් නැහැ කියන්නේ අර අවසන්දාන් කරා දැන් ඔබතුමා ඉල්ලීමක් කරනවද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ක්‍රිකට් මැච් වලට ක්‍රීඩා තරඟ වලට සැරගෙන නවත්තන්න කියලා නෑ ඔබතුමා ඔබතුමා ඉල්ලීමක් කරනව නැද්ද විතරක් කියන්නකෝ දැන් ඔබතුමා ඒක සඳහන් කරේ හරි මම මම මෙතෙන්දී කතා කරන්නේ එක රටක් එක නීතියක් ගැන එක රටක් එක නීතියක්ද ප්‍රේක්ෂකයන්ට අවසර දෙන එකට විරුද්ධද නැද්ද විරුද්ධයිද නැද්ද කියන්න ඕද නැද්ද විපක්ෂයට සිදු වුණා නම් මේ ආණ්ඩුපක්ෂයෙන් ආණ්ඩුපක්ෂයෙන් සංවිධානය කරන දේවල් වලටත් ඒ දෙයම වෙන්න ඕනේ. අපිට ඒක ක්‍රීඩා උත්සවයක්ද, කටින පෙරහැරක්ද, එහෙම නැත්නම් බර්ත්ඩේ පාටියක්ද, ඒක අදාළ නැහැ. ගරු නමරාජ ඒක නෙමෙයි. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා. සරල ප්‍රශ්නයක්. ඔව්ද නැද්ද කියලා කියන්නකෝ ඔබතුමාට මේ උද්ඝෝෂණය කරන්නයි ඔබතුමාට ක්‍රීඩා තරඟ වලට සැරගෙනකට ඉරිසියා කරන්න යන්න එපා. මොකද උද්ඝෝෂණයකුයි ක්‍රීඩා තරඟයකුයි කියන්නේ දෙකක්. මේ දෙක පටලව ගන්න එපා. රාජකාරණ මෙතන තියෙන්නේ මේ කටින පෙරහැරක්ද ක්‍රීඩා උත්සවයක්ද උද්ඝෝෂණයක්ද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ ජනතාව එකතු වෙනවද නැද්ද කියන එක. එතකොට ඩිරෙක්ටර් ජෙනරල් සෞඛ්‍ය කියනවා එහෙම අවසරයක් ලබා දීලා නැහැ කියලා. එතකොට දැන් අපිට එහෙම දෙයක් කරා නම් අපිව පොලිසියට ගිහලා අත්අඩංගුවට ගන්නවා. හරිද? නඩු දානවා. එතකොට උසාවියට දානවා. එතකොට මෙතනදී එහෙම වෙන්නේ නැති ප්‍රශ්නයක්යි අපිට තියෙන්නේ. ඒකේ ඉඳලා කරුණා කරලා මේක මේ මේ විවාදයරි මර ගන්න ඕන ඔබතුමා මේ නොමග යවනවා. ගරු මම සභාපතිතුමනේ සම්පූර්ණයෙන් නොමග යවන්නේ ක්‍රිකට් තරඟාවලියකට වෙන්න පුළුවන් ෆුට්බෝල් මැච් එකකට වෙන්න පුළුවන් සෙනග ගන්න වැක්සීන් දෙකම ගහපු ෆුලි වැක්සීන් PCR රිපෝට් එකක් තියෙන කෙනෙක්ව තමයි අවසර දෙන්නේ පිටිනට එන්න මෙතුමලන මේ උද්ඝෝෂණයකට යන්න මිනිස්සු බොන්න දීලා ගෙනල්ලා උද්ඝෝෂණය කරනකොට වැක්සීන් ගහපු අය ගේන්නේ නැහැ ඉතින් මේ කරුණා කරලා ගරු සභාපතිතුමනේ සභාව නොමග යවන්න එපා ජනතාව නොමග යවන්න එපා මොකද ක්‍රීඩාවට සෙනගට එන්න අවසර දීලා තියෙන්නේ ෆුලි වැක්සීන් වැක්සීන් දෙකම ගත්තු අයට පමණයි තරගාවලිය බලන්න අවසර තියෙනවා ගරු මන්තුමා මෙතනදී මට මේ ප්‍රේක්ෂකය මමත් ක්‍රීඩා කරපු ඔබතුමා දන්නවා මමත් ක්‍රීඩාවසට ආස පුද්ගලෙක් ඒ ගැන විවාදයක් නැහැ නමුත් මෙතන අවසර ලබා දීලා තියෙන්නේ ක්‍රීඩාව පවත්වන්න නමුත් ඒකේ ස්පෙක්ටේටර්ස්ලා මේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂකීන්ට ඒවෙමට අවස්ථාව මෙතන අවසර ලබා දීලා තියෙන්නේ ක්‍රීඩාව පවත්වන්න හරිද මෙතන ක්‍රීඩාව තරඟය පවත්වන්න පුළුවන් නමුත් ක්‍රීඩාව තරඟය පවත්වනවා කියලා ප්‍රේක්ෂකයන් ගරු සභාපතිතුමියනි ගරු සභාපතිතුමියනි මෙතුමා හිතන් ඉන්නේ කටකවල කට කැපෙන්න බීලා ගෙනාවම ෆුල් වැක්සින් කියලා. එහෙම වැක්සින් නැත්නම් පොයින්ට් ඔෆ් ඕඩර් ගරු රාජකාරණ මෙතුමා. මේ අනේ මේ දැන් මෙහෙමයි මේම දේකුත් තියෙනවානේ.
දැන් මෙතන ආණ්ඩුව විවේචනය කරලා ජනාධිපති විවේචනය කරලා ආණ්ඩුව විවේචනය කරලා බොරුවට මාධ්‍ය සාකච්ඡා දාලා ගරු නාම රාජපක්ෂ මහත්මයා ඔය ගොඩක් දාලා මේ ගරු හර්ෂන් රාජකාරණ මණ්ඩිතුමනි ක්‍රිකට් තරඟාවලිය වලටත් 135ක් ෆුලි වැක්සින් ණයට එන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දීලා තියෙනවා ඉතින් ඒ හින්දා ඔබතුමා කරුණා ඔබතුමා ප්‍රශ්නයක් ආපින්ද උත්තරේ දුන්නේ නැත්නම් ඔබතුමාට පව් වැඩි හර්ෂන් රාජකාරණ මහත්මයා සභාපතිතුමිය මෙතනදී මේ එක කරුණා කළා මේක අසාධාරණයකට ලක් කරන්න එපා මේ රටේ ජනතාව මේක බලන් හිටියාම තේරෙයි එක රටක් එක නීතියක් මේ පාර්ලිමේන්තුවෙත් නැහැ කියන එක හරිද මේ පාර්ලිමේන්තුවෙත් නැහැ මොකද තමුන්නාන්සලාට එක නීතියක් අපිට එක නීතියක් එතකොට අනේ අහිංසක අපේ මිනිස්සුන්ට මොන එක රටක් එක නීතියක්ද ඒකයි මම මෙතනදී කිව්වේ ආණ්ඩු පක්ෂයට එක නීතියක් අනිත් අයට තව නීතියක් මේක තමයි යථාර්ථය මේ පාර්ලිමේන්තුව වෙන දේම තමයි පාර්ලිමේන්තුවෙන් පිටතත් වෙන්නේ. ඒකින්ද මේ විපක්ෂයේ යම් විරෝධතාවයක් සිදු කරා නම් ඒවාට බාධා එල්ල කරා නම් හරිද? මෙන්න මේ ප්‍රශ්නේම තියෙනවා ආණ්ඩු පක්ෂයෙන් සංවිධානය කරන දේවල් වලට. ඒකින්ද මම මෙතනදී කියන්නේ මේ ආණ්ඩු පක්ෂයේ සංවිධානය කරන දේවල් වලට එහෙම දෙයක් නැහැ. ඔන්න ඔක තමයි අපේ රටේ ඇති වෙලා තියෙන්නේ රටේ විවස්ථාවට. හෑ දැන් මේ අපි කතා කරගෙන හිටියේ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව මේ අල්ලස් දෙපාර්තමේන්තුව පිළිබඳව දැන් මෙන්න මේවා අපිට දකින්න ලැබෙනවා පැහැදිලිවම ආණ්ඩු පක්ෂයට හිතවත් මැති ඇමතිවරුන්ගේ නඩු ආණ්ඩු පක්ෂයට හිතවත් පුද්ගලින්ගේ නඩු ඉල්ලාස් කරගෙන තියෙනවා ව්‍යාපාරින්ගේ නඩු ඉල්ලාස් කරගෙන තියෙනවා එතකොට ඒක ගැටලුකාරී තත්වයක් තියෙනවනේ